වල්ලෝ තමන්ගේ ටෙරිටරි එක මාක් කරන්න එහෙම නැත්නම් තමන්ගේ සීමාව ලකුණු කරන්න වටේ තියෙන ලයිට් කණු වලටයි තාප්ප වලටයි සුළු දේ පහ කරනවා. ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ රනිල් රාජපක්ෂලා අධිආරක්ෂිත කලාප නම් කර කර ගැසට් ගහනවා. අපි කියන්න ඕන තව ටික දවසකින් මේ රටේ මහ ජනතාව තමුන් නැහැලගේ ওই අධිආරක්ෂිත කලාප එහෙම නැත්නම් ওই ගැසට් බල්ලන්ගේ සුළු දිය තරම්වත් ගණන් ගන්නේ නැහැ. ඔවා බල්ලෙක්වත් ගණන් ගන්න නැහැ හෙට අනිද්දාට. මොකද ඒ තරමටම රටේ ජනතාවට තියෙන ආර්ථික පීඩනය විශාලයි. දරුවන්ට තුන් වේල තියා එක වේලක්වත් කන්න තියෙන අයිතිය නැති කරලා තියෙනවා. මේ රටේ වයසක මිනිස්සුන්ට ලදරුවන්ට රෝහලකට ගිහිල්ලා තමන්ගේ අසනීපයකට බෙහෙතක් ගන්න තියෙන අයිතිය නැති කරලා තියෙනවා. මේ රටේ මිනිස්සුන්ට නිදහසේ ගමනක් බිමනක් යන්න තියෙන නිදහස නැති කරලා තියෙනවා. ඒ අයිතිය නැති කරලා තියෙනවා. ඒකට එරෙහිව තමයි මේ මිනිස්සු පාරට බහින්නේ. කලින් සහෝදරයෙක් කිව්වා වගේ මේ ආණ්ඩුවෙන් ඉල්ලන්න අපට දෙයක් නැහැ. මේ පාලකයන්ගෙන් රනිල් රාජපක්ෂගෙන් ඉල්ලන්න අපට දෙයක් නැහැ. ඕගොල්ලොත් එක්ක අපිට ගනුදෙනුවක් නැහැ. අපේ තියෙන එකම ඉල්ලීම මෙච්චරයි. ඔයගොල්ලෝ යන්න ඕන. ඔබට ජනමතයක් තියෙන ආණ්ඩුවක් නෙමෙයි. රනිල් රාජපක්ෂ කියලා කියන්නේ ජනමතයක් තියෙන නායකයෙක් නෙමෙයි. ඒක නිසාම තමයි වාහම් පිස්සුනටන්නේ කියනත් අපි දන්නවා. ඒක නිසාම තමයි රටේ ජනතාව රටේ තරුණය පාරට බැහැලා ඉල්ලන්නේ කරුණා කරලා අකුලගෙන ගෙදර යන්න මේ රටේ ජනවරමට හිස නමන්න කියන එක. අනිත් කාරණේ අපි කියනවා. ඔය අධිආරක්ෂිත කලාප නම් කරගෙන ගැසට් ගහගෙන ඔය හැංගෙන්න තියෙන බය තියෙන්නේ. ඕක තමයි දුර්වලම නායකයන්ගේ ලක්ෂණ. ඒක දන්නේ නැත්නම් බට ලන්දේට අපි කියනවා බට නන්දකින් ඉගෙන ගන්න. නන්දසේන ගෝඨාභය රාජපක්ෂගෙන් ඉගෙන ගන්න රනිල් මහත්තයෝ. එයත් ඔහම තමයි. එයා ඔහම නෙවෙයි. උවිතත් වැඩි. මන්දිරවල විශාල තාප්ප ඇතුලේ වටේට බට වැල්ඩින් කරගෙන පොලිසිය වටේට දාගෙන හමුදා වටේට දාගෙන ඇතුලේ බංකර් හදාගෙන ඒ වගේ ඇතුලේ රිංගලා යන්න උමං හදාගෙන එහෙම තමයි හිටියේ. ඒ ඇයි? ජනතාවට තිබුණු බය නිසා. අද ඔබේ බයත් අපට පැහැදිලි. එහෙම හිටපු නන්දෙත් එළවපු අරගලයට රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ මහා කජ්ජක් නෙවෙයි. ඒක මතක තියාගන්න. එකක්. අනිත් එක තමයි ඔබගේ ඔය පහරදී ඊ 85ක් අතඩංගුවට ගත්තා. තව පිරිසක් රෝහල් ගත වුණා. පහර කෑම වලට ලක් වෙලා ඔබේ ඔය ආණ්ඩුවේ නිල බල්ලොයවල මේ ජනතාවට මේ තරුණයන්ට පහර දීලා ඊයේ ඒ සාමකාමී අරගලය විසුරුවා හැරියා. අපි කියන්න ඕන මේ රටේ ත්‍රස්තවාදයේ වැලැක්විමේ පනත පාවිච්චි කළ ශිෂ්‍ය නායකයෝ වසන්ත මුදලිගිය ඇතුළු ශිෂ්‍ය නායකයෝ හිරේ දැම්මා. ශිෂ්‍ය ව්‍යාපාරයේ තාමත් අරගලේ දාලා ගිහින් නැහැ. කලාකරුවෝ හිරේ දැම්මා. දමිතා බේරත්නම හිරේ දැම්මා. ජයන් ශ්‍රීකාන්ත අප්පුහාමි හිරේ දැම්මා. මාව හිරේ දැම්මා. මට නඩු තුනක් දැම්මා. මට විදේශ ගමන් තහනම් දෙකක් ගත්තා. කලාකරුවෝ මේ අරගලේ දාලා ගිහින් නැහැ. මේ රටේ වෘත්තිකයෝ වෘත්තිය සමිති මේ අරගලේ දාලා ගිහින් නැහැ. එහෙම හිතනවා නම් ඒකේ තරමත් හෙට අනිද්දාම ඔයාලට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකින්ද කරුණා කරන මේ මර්ධන නීති සහ මේ මර්ධන යාන්ත්‍රණය එහෙම නැත්නම් මේ මිනිසු බියවද්දන එක වහාම නවත්තන්න කියන පණිවිඩේ අපි රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කියනවා. ඒත් එක්කම තව එක කාරණයක් කියන්න ඕන. පොලිසියේ හමුදාවේ මහත්තුරුන්ට බොඩි ආමාස ඇඳගෙන බූට් සපත්තු දාගෙන සේෆ්ටි හෙල්මට් දාගෙන ෂීල්ඩ් අරගෙන බැටන් පොලු අරගෙන ඇවිල්ලා මේ සාමකාමීව අරගලය කරන සිවිල් මිනිසුන්ට පහර දෙන එක චණ්ඩිකමක් නෙවෙයි මහත්තයෝ. ඔය චණ්ඩිකන් නෙවෙයි. තේරුම් ගන්න. හෙට අනිද්දා ඔය තවුන් නැහැලගේ ගෙදර ඉන්න දරුවෝ එහෙම නැත්නම් තවුන් නැහැගේ ගෑණියයි මොකද්ද මිනිස්සුයෝ විල්ලජ්ජ නැති වැඩේ කියලා. මොකද්ද තාත්තෝයි විල්ලජ්ජ නැති වැඩේ කියලා දරුවෝ අහයි. මේ අහිංසක සිවිල් මිනිසුන්ට ඔය බැටන් පොරු අරගෙන ඔය බොඩි ආමස් ඇඳගෙන ඇවිල්ලා ගහන්න එපා. ඔහොම ඇඳුම් ඔහොම බැටන් පොලු අපිට තිබ්බනම් අපි ගහන්නේ ඔහොම නෙවෙයි තවුන් නැහැලට. ඔය චණ්ඩිකන් නෙවෙයි. මේ කඳුළු ගෑස් එක බෝල ගහපු කොල්ල මේ ග්‍රවුන්ඩ් එකේ හිටියේ. ගෝල් ෆේස් ග්‍රවුන්ඩ් එකේ අරගලෙත් එක්ක හිටියේ. එහෙනම් ඔය චණ්ඩිකන් නෙවෙයි. කොහම ආපු මිනිසුන්ට තමයි ගහලා එළෙව්වේ. අන්තිමට යන මන් නැතුව ලෝකෙ වටේ සරණාගතයෙක් වගේ රටවට ලෝකෙ වටේ යන්න උනේ ගෝඨාභය රාජපක්ෂට. ඒ නෙලපු දේවල් වල එහෙම නැත්නම් වපුරපු දේවල් වල අස්වැන්න තමයි අරන් ගියේ. ඒක නිසා ඒ තමන් කරන කියන දේවල් තමයි කර තියාගෙන යන්න වෙන්නේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂටත් උනේ ඒක. අපි ඒත් එක්කම රනිල් වික්‍රමසිංහට සහ රනිල් රාජපක්ෂ ආණ්ඩුවටත් කියනවා ඔබ වපුරන දේ අස්වැන්න කර තියාගෙන යන්න ලෑස්ති වෙන්න. නන්දසේන ගෝඨාභය රාජපක්ෂ පැනලා ගියේ අපායේ දොරටුව පෙනිපෙනි. රනිල් වික්‍රමසිංහට අපි කියනවා පරිස්සම් වෙන්න. ඔබට අපාය පෙන්වන දවසක වැඩි ඈතක නැමෙන්න ජනතාව. ස්තුතියි. ජනතා අරගලයට ජය වේවා.